බේබිස රුපියල් 90කට කැලින් බේබි පොඩි හැමෝටමයි ලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න තියෙන්නේ දැන්. අද මන් දන්නේ මේ වුණාට මේ జగත්ගේ හරිම ලොකු කමයි. හරි ඉතින් జగත් එහෙමයි නේද? දන්නවනේ අමුතු දෙයක් නෙමෙයිනේ අලු. මේ මට බෑ යාගේ ලොක්කම් බලන්න. සීස් මේ අපිට දැන් හොඳම අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. හරිද? අපි පොඩි මෙ වැඩේ කරගන්න ඕනේ. දැන් මට මොනවද කරන්න කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? තනි කර ફોකස් වෙන්න. මේ වැඩේට ફૂල් එනර්ජි දාලා වැඩේ කොට දාගන්න. සත්සල් නියු පුළුවන් තරම් ඉක්මනින් මෙහෙන් යවලා ඔයා කරන්න ඕනේ ඔයාගේ පාලනයට මේ ඔක්කොම ගන්න එක. ෂෙරින් නාන්ටි ඔක් කරන්න දෙන්නේ නැහැ බ්‍රදර්. ෂෙරින් තිරින් දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ. වැඩි කල් ඉන්නේ නැහැ ඉක්මනින් මෙහෙන් යනවා. ඔයාට හොඳටම ෂුවද? ඔව් ඔය රොනාලියා කරපු වැඩේ ගැන තව දෙතුන් පතාවක් කියපු ගම කෙලිම සවුත් වෙලා මෙහෙන් යනවා බලන්නකෝ. එහෙම වුණොත් හොඳයි ඉතින්. හරි දැන් කොහොම වුණත් විකියන් කරල් ඔයාටයි ජගත්තයි දෙන්නම කිව්වනේ රෙඩි වෙන්න කියලා කිව්වනේ ඈ ඔය කිව්වට ඉතින් ජගත් හා කියයිද බ්‍රද ඒකට කරන්න ඕනේ වැඩේ මං කරන්නම්කෝ කොහොමත් බ්‍රද අපි ජගත්ත තනි කරන්න ඕනේ මොකද එයා හිතාගෙන ඉන්නේ එයාගේ ළමයා බලන්න සස්සන් ඉන්නවා කියලානේ ඒකට ගහන්න ඕනේ ගේම් එක මං ගහලා තියෙන්නේ මොකන්ද? ඔය මට ඉස්සර කතා කරා. කතා කරලා තියෙන්නේ ගානට වෙයි ඉච්චරයි. එහෙනම් මං జగත් එක්ක කතා කරන්න. ඒ අතරතුර ඔයා කොහොමරි try කරන්න සත්සන්නේ මෙහෙන් යවා ගන්න. හරි මම ඒක කරන්න ඔයා එන්න. මේ අපි තව පාරක් විකී අංකල්ගෙන් මේ ගැන අහුවොත් මොකද? ඕ අපි විකි අංකල් එක්ක මේක ඔෆිෂියල් කතා කරමු. එතකොට හරිනේ. මෙයාලගේ කපටි වැඩ තාම නවත්තලා නැහැ වගේ. ඉන්න කොහොඳ වැඩක් කරන්න. චාස්! මොකද මේ එළියට වෙලා? ප්‍රශ්න වලින් පැනල යනවද? අනේ මේ ෂෙරින් මට මගේ පාඩුවේ දෙන්න ප්ලීස් පාඩුවේ මෙච්චර දෙයක් කරලත් මොනවද මං කරේ Are you nuts මොනවද කලේ කියලා අහන්නේ ඔයා අහනවද මගෙන් ඔයා මොනවද කලේ කියලා Why don't you remember what Ronaldo said අනේ මේ ප්ලීස් මේ ඔය රොනාලියා ගැන කතා කරන්න එපා මට ඔය නම ඇහෙනවටත් මං කැමති නෑ Why What's wrong? කියන්නේ අපේ මුළු පවුලේම මූණේ දැලි ගාලා කරපු දේවල් මතක නැද්ද ඔයාට? රොනාල්ඩෝ විතරයි මූණේ දැලි ගෑවේ. ඊට වඩා ඔයා මුළු ඇඟේම ගාපු ඔයාට මතක නැද්ද චාස්? මේ ෂෙරින් කරුණාකරලා කියන්න පුළුවන් ඔයා මෙහෙන් කවද්ද යන්නේ කියලා. ඇයි? මාව ඉක්මනට යවා ගන්න දෝනේ. No. Nothing like that. Oh.
මාව ඉක්මනට යවාගත්තම අර මිල්ක් හවුස් එකේ සුමි ගෑණිව ගෙනල්ලා මේ බංගලෝ එකේ නවත්ත ගන්න පුළුවන්නේ නේ. ෂෙරින් ප්ලීස් මේ මම කැමති නෑ. අයි 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 මොනවද කැමති නැත්තේ? ඇත්ත කියනවටද? ෂෙරින් ප්ලීස් කරුණාකරලා මගේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. ඔයා රොනාල්ඩියා ඇති කරපු ප්‍රශ්න ගැන කතා කරන්න. එයා අපිට පාර යන්න බැරි විදියට හැසිරිලා මූණේ අපේ දැලි ගාලා ප්‍රශ්න ඇති කරේ කවුද? මමද? රොනාල්ඩියානේ. ඈ මේ පාරේ ඉන්න කොහෙවත් ඉන්න රස්තියාදුකාරෝ මේ බංගලාවේ ඇතුළට එනේදී වැඩ කරේ මමද? රොනාල්ඩියා. ආ රොනාලි කරපු දේ විතරයි වැරදි. එතකොට තමුන් අර සුමි එක්ක දාපු dance ඒව වැරදි නෑනේ. දැන් ඉතින් ඔක්කොමලා රොනාලිගේ පැත්තට හැමදේම දාලා අත් දෙක හොද ගන්න හදන්නේ. ෂෙරිනාන්ටි මේ ආන්ද විකි අංකල්ට ඔහොම කතා කරන්න එපා. ඔමුණාද විකි අංකල් ගැන දන්නේ? හරි. මොකද්ද ඔය කතා කරන විදිය? ආ ආන්ටි බලන්ටි හරිම කැදයිනේ. අනිත් එක මේ ඇවිල්ලා වාගේ හස්බන්ඩ්. හරි හස්බන්ඩ් කෙනෙකුට ඔහොම කතා කරනවද ශ්‍රී ලංකන් ලේඩිස්ලා? ඕ රියලි හස්බන්ඩ් වටේම ගිහිල්ලා කරන ඔක්කොම වැරදි ටික කරලා ගෙදරටම මේම කියලා පිළිගන්න අය නෙවෙයි මම. මං ඒ තරම් මෝඩ නෑ. ඕකේ ඕකේ ශ්‍රී ලංකන් ලේඩිස්ලාට එහෙම ස්පයින් එක නැති වුණාට අපි එහෙම නෙවෙයි. අපි කෙලින් කතා කරන්නේ අපි ස්ට්‍රේට් ෆෝවර්ඩ්. අපි බ්‍රිටිෂ්ද බුටිෂ්ද මන් දන්නේ. හැබැයි මෙහෙම යෝගේ ඇටිටියුඩ්ස් ඔයාලක තියාගන්න. ඒනොට අංකල්ට එහෙම කතා කරන්න එපා. හරි අංකල් කියන්නේ එහෙම කතා කරන්න ඕන මිනිහෙක් නෙමෙයිනේ. අනිත් එක මේ මොනවද මේ? ඔයා ඔක්කොම මේ රොනාලියා හදපු කතන්දරනේ. රොනාලියා කට ගොතපු කතා වලට මේ ඇන්ටි විකාර ඇන්ටිගේ ඔළුව ඔක්කොම අවුල් කරගෙන තියෙන්නේ. Oh really? Oh really? I will find it out. මම ඒක අහගන්නම් කුසුමී ගෙම්ම. Hey සුමීගේ මොනවද අහන්නේ? ඒක මං අහගන්නම් චාල්ස්. ඔය බලන්න දැන් බලන්න කොහොමද කරන්නද? තමන්ගේ මනුස්සය විශ්වාස කරන්න තු මේ කොහෙවත් ඉන්න ගෑණියකින් අහන්න හදන්නේ. ආ අනිත් එක සුමී කියන්නේ කවුද? සුමී කියන්නේ දැන් ඔය රොනාලියා මොකද්ද කරගත්තේ? අන්තිම රොනාලියා කාටද අහුවුනේ? සුමීගේ මල්ලිට. දැන් ආන්ටි කියලා සුමීගෙන් අහපුවම සුමී ඇත්ත කියයිද මේ අංකල් ගැන? මොඩ කතානේ නිකන්. ඔක්කොම මේ ඔය ඔක්කොම කරේ රොනාලියා. රොනාලියා මේ ඔක්කොම අවුල් කරන්න කරපු වැඩ. හරි. අනිත් එක අංකල් ගැන හිතන්නකෝ. මේ දෙයියෙක් වගේ මිනිහෙක්. හා හා මේ දෙයියෙක් වගේ මිනිහෙක්. මේ වගේ මිනිස්සුෙකුට ඔහොම කවදාවත් ඉතිහාසයේ කතාවක් තියනවද? මේ වගේ වැරද්දක් කළා තියනවද? හා කොච්චර වටිනා මිනිස්සෙක්ද? නිකම් මේ කැතයි කතා කරන විදිය අන්තිම කැතයි. කැතයි අන්තිම කැතයි දෙයියෙක්. ඒකටද මං ඉන්නේ නේ. එම හේවාදී වලට හැමදාම කට්ටි පනින්න බෑනේ ඇසෙල. ඒ වුණාට මේ මිනිහා කිසිම දෙයක් පිළිගන්නේ නෑනේ සර්. එනයි ඉතින් අපිට කරන්න තියෙන්නේ මිනිහා පොලිසියට අරගෙන යන්නේ. ඔව් සර්. ඔය ඇත්ත කියන්නේ නැති ගොඩාක් අය පොලිසියට ගියාම කතා කරනවා. ඔව් සර්. කොද අපි මිනිහව නිකම්ම අත්හැරියොත් කුරියේ වැඩ කරන අනිත් අයට යන්නේ වැරදි අවබෝධයක්. ඔය හරි. ඔයා මෙහෙම කරන්න පසෙල. හේවාදී වල පණිවිඩයක් යවන්න. මම මේ පොලිසිය එන්ට්‍රි එකක් දාන්න යන්නේ කියලා මේ කේස් එකට. බලමුකෝ එතකොටවත් මිනිහා වෙනස් වෙයිද කියලා. හරි සර්. මම මිනිහට පණිවිඩය යවන්නම්. ඔකේ සර්. මේ අසෙල අර්මිස ජයන්තගේ ෆයිල් එක රෙඩි. ඔය ඇවිල්ලා එක ක්ලික් කරගන්න. හෙට පියදිස්සේ පියදිස්සට එක දෙන්න. හරි සර්. ඔකේ බයි. එන්ටර්. ඔයා වැඩත්? නැටා කිය. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඒක මේ තවත් මගේ ඔළුව අවුල් කරන කතාවක් නෙමෙයිනේ. මං කොහොමත් ඔයාගේ ඔළුව අවුලන කතා කියලා නෑ. මං කියලා තියෙන්නේ ඇත්ත. හරිද? කියන්න.
මම ඔයා එක්ක මේක ඩිරෙක්ට් කතා කරන්න ආවේ අංකල් මේක අපි දෙන්නම ඉස්සරහා කියපු හිඳ. කියන්න. මන් දන්නේ ඔයා මේ මැරේජ් එක ගැන හිතනවද නැද්ද කියලා. නමුත් මන් දන්නවා පහුගිය කාලේ අපිට එච්චර හොඳ කාලයක් වුණේ නැහැ කියලා. ඒ වමත කියලා දාන්න ටනි. ඕකේ. මට ඒව අමතක කරන්න පුළුවන්. ඒව ඔයාටත් අමතක කරන්න පුළුවන්ද කියලා අහන්නයි මම මේ ආවේ. අපේ මැරේජ් එක නැවතුනේ වෙඩින් එක දවසේ මගේ බ්‍රදර් වැරස් කරපු වෙනදානේ. අන්තිමට මොකද උනේ? එයා වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු වුණා. මං කියන්නේ ජගත් ඔයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒක මට කෙලින් කියන්න. මොකද මම මේ මැරේජ් එකට දැන් කැමති වෙනවා නම් කැමති වෙන්නේ දරුවෝ හින්දා. ඒක විතරනේ. නෑ ඔයා වුණත් කල්පනා කරනවා ඇතිනේ මං ඇයි මෙහෙම ඇවිල්ලා කතා කරන්න කියලා. මම මේ මැරේජ් එකට කැමති වෙන්නේ දරුවෝ හින්දා. මොකද ඒ දරුවෝ මේ බංගලෝ එක ඇතුලේ සිද්ධ වෙන දේවල් නිසා ලොකු පීඩාවකින් ඉන්නේ. මට ඒක තේරෙන්නට ආනිය. මොකද සත්සන්න කියන්නේ සර්වන්ට් කෙනෙක්. එයා තව කොච්චර කාලයක් මේ බංගලෝ එකේ ඉඳීද කියලා කවුද දන්නේ? එයා එකපාරටම කිව්වොත් එහෙම එයාට මෙතනින් අස් වෙන්න ඕනේ කියලා අපිට කියන්න බෑනේ යන්න එපා කියලා. එහෙම වුණොත් දරුවන්ට ඒක ලොකු ෂොක් එකක් වෙයි. ඒ නිසා ඒගොල්ලන්ට මේ බංගලෝක ඇතුලේ හොඳ තත්ත්වයක් අපි නිර්මාණය කරන්න ඕනේ. උටානිය. ඔයා කියන දේ මට තේරෙනවා. දැන් ඔය රොනාලියා වුණත් කරපු වැඩ හින්දා දරුවන්ට ඒක කොයි විදිහට බලපාන්න ඇතිද කියලා ඔයාට තේරෙනවනේ. මේ බංගලෝ එකේ වැඩිහිටි ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ ගෙදර වැඩිහිටියෝ ඒගොල්ලන්ට ආදර්ශමත් වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔය හැම දෙයකටම කලින් දරුවන්ගේ සේෆ්ටි එක ගැන හිතන්න. මල් ටික ටයිම් දෙන්න උටානිය. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඔයාගේ ටයිම් එක ගන්න. හැබැයි ඔයා ගන්න තීරණ එකක් වෙන්න ඕනේ. මොකද කවුරු හරි ආට කිව්වොත් මාව මැරි කරන්න එපා කියලා. ආයෙත් මේ මැරේජ් එක නවත්තලා මාව අපහසුතාවයට පත් කරන්න එපා. කරපුත්තු හැංගිලා ඉන්න තැන්වලට විදින්න දිග විදිනයක් තියෙන හිට් සීක් ඇන් කියු. වෙළඳ පොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි. දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන්. හැමෝටම ලයිෆ් බෝයි. මාරාන්තිකයි මధుරුවන් බොවීම වලකමු. ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම. ඔහෙට වෙලා කෝල් කර කර ඉන්නේ නැතුව එනවා අපි ගෙදරත් එක්ක කතා කරන්න. තව සතියක් ඇතුළත ආවෙ නැත්තම් ලොකු අය එනවා කිව්වා. එයා මේ දවස්වල ওই පැත්තේ පාරක වැඩ. ඈ? පාරක මොනා කරනවා? පාර තලන ගල් රෝල් එලවන්නේ. එයා ගල් රෝලෙන් මෙయ్యා. ආ හරි හරි හරි. ඔව් ගල් රෝලක් විතරේ මේ බංගලාවට අඩු. ඔය බංගලාවේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නේ නැහනේ සිරිල්. සිලා. වයි වයි what happened? What's wrong? වස්රන් නේ මෙන්න මේ ගල් රෝල ගේන්න හදනවා. කවුද? අල් කාන්තිය. අයියා අයියාගේ ගල් රෝල ගේන උළු මේ. මේ වයිනේ බාගේ තිය අපෙත් නේ පාරවල් ඔක්කොම හදා ගන්න පුළුවන් මේවත් තලලා කරලා නම් මලන් කර ගන්න පුළුවන් ගල් රෝලක් ආව. මෙහෙදී මම කතා කරගෙන මේ දීපා ගොබලු තිය. හලෝ සිස් මල් කාන්තිය how are you කොහොමද? කොහොමද අකි? හෙක්ටර් අයියා ඔදිගිනා ඔදි කියන්නේ අංගි. ඇත්තටම කියනවා නම් මේ හෙක්ට කරලියක් දැගේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේක තියෙන්නේ මගේ කාලේ. හා ඉදිගිදි නංගි මේ අර මේ ගල් රෝලක් තියෙන කොනේද අපිට ඒක ඕනේ වෙනවා නංගි. නැ නංගි මෙහෙමයි දැන් අපේ මේ මේ අපේ වැඩ වගේ කරලා ගල් රෝලක් ඕනේ වෙනවා. මේක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. පෙල්විස්සයි මොකද්ද පෙල්විස්ස කාඩ්
නෑ නංගි බීසි බීසි ෆුල් බීසි දන්නද සිල්ලා ෆුල් බීසි සිල්ලා මේ ලොස්ට් එකේ හින්නට වැඩ ඔව්ෝ සිල්ලෝ නෑ මං එන්නම්කෝ ඈ ඕ ආයි ගල් වල වැඩ කතා කරගමු හරි නංගි එනම් තියන්නම් බයි 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 ඕකේ නංගි සී යූ ආ රයිට් උම්මා 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 ඕකේ බයි බයි රයිට් ඕකේ මම මේ ගල් රූලක් ගෙනහම මේ බංගලාවට එන්න පාර කාපට් කරන්නද? ඔබට පිස්සුද බා? නේද? මොකෝ මෙතන මේ හයිවේ එකක් හදන්නද කාපට් කරන්නේ? එහෙම තමයි කියනකොට එහෙම තමයි ඉතින්. බලද්දි යකෝ සිරිලා. මේ අවුරුදු ගාණක් මාත් එක්ක ඉඳලත් ඔබට තාම මේක තේරුම් ගන්න බෑනේ මං දෙයක් හැන්ඩල් කරන්න. ඈ? මම ආදියා වෝණක තිබ්බේ ඒක හාගේ වුණේ නැහැ වගේ නේද? මොනව ඔබට තේරෙන්නේ නැහැ නේ බා මොනවද මම ඔබ ඉගෙනගෙන තියෙන්නේ මගේ? නේ මේකත් ඇත්ත තමයි. ඒකනේ මට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද අප්පා තමයි තමයි ඒක තමයි මේ වරේ වරේ මේ වැඩක් වැඩක් තියෙන වැඩක් තියෙන හරි ශ්‍රීලා ටානියා කියපු කතාව ඇත්ත දරුවගෙන මම මීට වඩා හිතන්න ඕනේ සත්සරි මෙහෙන් ගියදාට කවුද මගේ දරුවෝ බලාගන්නේ මට සත්සන්නිට මේ නවතින්න කියලා ඉල්ලීමක්වත් කරන්න අයිතියක් නැහැ. සත්සරි මෙහෙන් ගියාට පස්සේ මගේ දරුවෝ තනි වෙලා මේ බංගලෝක ඇතුළේ තියෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙනවා. ජගත්. මොනවද ඔය හිතේ කල්පනා කරන්නේ? කොරේක මාතරේ ප්‍රශ්නයක් වත් නැඩලි මේ බංගලෝ කියන දේවල් ගැන කල්පනා කරේ. ඒක නෑ ඉතින් කතා කරලා වැඩක් නෑ. කියන ඩැඩි එකෙන් වැරදි මැසේජ් එකක් කියන්නේ දරුවන්ට. I'm sorry Jagat. Actually businessman කෙනෙක් හැටියට මම හරිම සාර්ථකයි. හැබැයි ඉතින් ෆාදර් කෙනෙක් හැටියට මම ෆෙයර්. ග්‍රෑන්ඩ් පේරන්ට් කෙනෙක් හැටියටත් ස්ටිල් ෆෙයර්. එහෙම තමයි ඉතින් ලයිෆ් එක කියලා කියන්නේ. ලයිෆ් එක හැම දෙයක්ම 100% සාර්ථක වෙන්නේ නැහැ. පොඩි පොඩි වීක් පොයින්ට්ස් තියෙනවා. ඒවා අපි අඳුර ගන්න ඕනේ. ඒවා අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒ වගේම ඒව හදා ගන්නත් පුළුවන් වෙන්න. එහෙම කියන්න එපා ඩැඩි. දැන් ඔයා මොකද්ද කරන්න ප්ලෑන් කරන්නේ? මං ඩිසයිඩ් කරා ඩැඩි තනියම ඇමරිකාවට. ඒක හොඳයි ජගත්. ඔව්. මං තනියෙක් ගැන කතා කරා. එයා කිව්ව සමහර පොයින්ට්ස් එක හිතර තමයි මම මේ ඩිෂන් එකට ආවේ ඩැඩි. ඒක හොඳයි ජගත්. ශෙරුණුත් මෙහෙන් යනකොට මොන මොන දේවල් කරලා ඇයිද කියලා කවුත් දන්නේ. එයා කොහොමත් මෙහෙන් යන්නේ. මම අද තායින් යා මේ ටිකටින් ඔෆිස් එකකට කතා කරනවා. එහෙමද ඩැඩි? ඒ නිසා ඔයා රෙජිස්ට්‍රේෂන් එකට ඩේට් එකක් දාගන්න. අපි පොඩියට හරි ගමු. It's good ඩැඩි. අපි එහෙම කරමු. තානියට උනත් ලැබෙන රෙස්පෙක්ට් එක ලැබෙන්න ඕන ඩැඩි. එයාද මේ බංගලෝකට එල ගොඩක් කලනේ. Of course. අනිත් එක මැරේජ් එකෙන් පස්සේ තානියට පුළුවන් නේ දරුවෝ බලාගන්න. එතකොට කවදා හරි සත්සන්නේ ගියත් ඒක දරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අයි මිසිස් මැනික්පුර එහෙම කතාවක් කිව්වද? නෑ ඩැඩි මිසිස් මැනික්පුර නම් එහෙම කතාවක් කිව්වේ නෑ. ඒ වුණාට සත්සන්නි කවද හරි මේ බංගලෝකෙන් යන්න ඕනේ. ඔව් ඒ කාරේ. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් ඕනේ. දරුවන්ට අම්මා කෙනෙක් ඕන වයසක් මේක. ඩැඩි තානියා එක්කයි හෙක්ට් එක කතා කරන්න. තානිය ඇමරිකාවට මගේ අකමැත්තක් නෑ ඩැඩි. Well, I'll talk to them. Right, I'm at a date table again. ඩැඩි එක තනියෙන් පොඩ්ඩක් අහන්න. Of course, I'll do that. Sure.
Sure. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස්. මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට. සත්සන්නකින් අහමු. තාත්තට ඉතින් අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැනේ. නංගිත් කැමති වෙයි. අපි ආයෙත් කියමු. එයාත් අම්මා නැතුව හරි පාළු වෙන්නේ නැත්තේ. සමුලි වෙයි. මේ අපි අමුතු ආගෙන ඩාන්ස් එකේ ට්‍රැක් එකට හොඳ සින්දු ටිකක් බලන්න. මේ ඒක සවින්දු බලනවා කියුවා. දැතර කො සවින්දු? ඔය ඇත්ත සත්සන්නි කාමරේට නා. අපි එහෙනම් ගිහිල්ලා ඒගෙන කතා කරමු සවින්දු වේවිත් එක්ක. පස්සෙන් සත්සන්නි. මොකෝ පස්සේ? දැන් මූඩ් එකක් නෑ වගේ. ඔහොම කම්මැලි වෙලා නම් බෑ. කම්මැලිකම නෙමෙයි ඉතින්. මී අහන්න. අපි මුලින්දම ටික ටික රෙඩි වුණාම අන්තිමට කරන්න තියෙන වැඩ ටික අඩු වෙනවා. ඒකත්. ද කම්මැලි වෙන්නේ නැතු හොඳ ළමයා වගේ රෙඩි. මට අම්මගේ සොහන බලන්න යන්න ඕනේ. දැන්? ආ. අපි ටිකක් හවස වෙනා යමුද බේබි? වික්‍රම් බාහුසගෙන් අවසර ගන්නත් එපේ. අපිට කාගෙන්වත් අවසර ගන්න නැතුව අපේ දෙයක් කරන දවසක් එන්නේ නැද්ද සත්සන්නි? මේ අහන්නකෝ බේබි. ඔයාලා තාම පොඩිනේ. තාම ඉන්නේ ඉගෙන ගන්න වයසේ. තාම එහෙම ස්වාධීන තීරණයක් ගන්න පුළුවන් වයසක ඕගොල්ලෝ නෑ. ඒකයි වැඩිහිටියන්ගෙන් අවසර ගන්න ඕන දෙයක් කරනකොට. ඔයාලත් ලොකු වෙලා ස්වාධීනව තීරණ ගන්න පුළුවන් වයසකට ආවම ඔයාලට පුළුවන් කැමති දෙයක් කරන්න. කිව්වේ හින්දා මම හොඳින් හරි නරකින් හරි මැච් එක ගහන බලාගෙනම තමයි ග්‍රවුන්ඩ් එකට බැස්සේ අද. නියමයි නියමයි. මේ වෙලාවේ එහෙම තමයි ගේම් එක ගහන්න ඕනේ. නිකන් හිතන්න මල්ලී. අර කුමාර වගේ ශකඩයකට පුළුවන් නම් අච්චර දෙයක් කරන්න. හා? උඹට මොකද බැරුවෙන්නේ? බල උඹේ අඩුම නේද? උඹට සල්ලි නැද්ද? වාහන නැද්ද? පෙනුම නැද්ද? මොනවද නැත්තේ? ඒකම තමයි මට තේරෙන්නේ නැත්තේ. මම එනකම් ළමා නිවාසෙත් ගිහින් ආවේ. නියමයි නියමයි. මැණික්පුර මොකද කිව්වේ? මම මේ කාරණාව ගැන මැණික්පුර මැති කතා කරා. Very good, very good. මට උණුනේ සත්සාරෙන් කැමැත්ත අරගෙන දෙන්නත් එක්ක මැනිපුර අම්මගෙන් හම්බ වෙන්න. ඇයිති මමත් එහෙම වෙනවා දකින්න කැමැත්තෙන් තමයි හිටියේ. කොහොදි මේ ජගත් එකේ මුකුත් කරන්න බෑනේ. එයා ගේමෙන් එනවා නම් අපිත් ගේමෙන් ඉන්න ඕනේ. මේ මැනිපුර අම්මන්ටි මොකද කිව්වේ? අකමැති වෙන්න හේතුවක් නෑනේ. එයාත් කෙලින් උත්තරයක් දෙන්නේ නෑ අයියේ. ඒ කිව්වේ?
නෑ මණික්පුර අම්මා කියන්නේ සත්සන්නෙත් එක්ක කතා කරලා බලලා එයා කැමති නම් විතරක් කතා කරමු කියලා. එහෙම කොහොමද දැන් මණික්පුර අම්මන්ඩි ඇවිල්ලා මේ සත්සන්නිගේ අම්මා වගේ ඉන්න කෙනානේ. මේ සත්සන්නි ගැන තීරණයක් ගන්න එයාට බැරිද? අනිත් එක මතීෂවම් මගේ කොල්ලෙක් හොයාගන්න පුළුවන්ද ලේසියෙන්? හ? ඒක තමයි හිටනේ මට හිතා ගන්න බැරි. මට නම් පේන්නේ අපේ ජගා මණික්පුර අම්මන්ඩිගේ ඔළුවට විස බීජය දාලා. මේකයි මල්ලි අපි ලේසිං අතාරින නරකයි. යා ගේමින් කරනවා නම් අපිත් ගේමින් යන්න ඕනේ. ඔයා දැන් යන්න කෙලින්ම බංගලාවට. හරිද? ගිහලා ජගාට ෆේස් ටු ෆේස් කියන්න ඔයා. එහෙමයි මං ආවේ මේ සත්සල්නියෝ ෂොපින් එකක් යන්න කියලා. කියන්න. ෆික්ෂන් බව කැමතිද සත්සල්නියෝ එක්ක? ඔයා ඔයා කියන්නකෝ මේ මණික්පුර අම්මන්ඩිගේ මේ පර්මිෂන් අරගෙන ආවි කියලා. ඔයා කියන්නේ මණික්පුර අම්මා රෙජිස්ට්‍රේෂන් එකට නෙමෙයි වෙඩින් එකටම පර්මිෂන් දුන්නා කියන්න. යා යංකෝ 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 යංකෝ. එන්නකෝ යා යා. බියං ඇත්තමයි හොඳයි. ඕ ඕ ඕ ඕ බංගලාවින් ඔක්කොම ගියත් මේ දිගංචියන එක නතර වෙන්නේ නැහැ. ඕ ඕ නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. Fried rice වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න. වේ නෝ එනෝ ඕ ඕ ඕ. එන පෆිෂන් කම් කම්. ඊසෙන්න මා ඊසෙන්නේ මේ හොඳේ ඕ ඕ ඕ. අරුණා කල්ලා මෙන්න මෙච්චරයි මතිෂ මාත්‍යා හොඳේ දැන් මේ බංගලාව ගිනි ගත්තේ නැති එක විතරයි මෙතන හොඳේ ඕ ඕ. මාතෘ ඔක්කොම ඉන්නේ ප්‍රශ්න වල කරුණා කළා ආපු ආතප් බය යන්න හොඳේ. රෝසා රෝසා රෝසා. බංගලාව ගිනි ගන්නවද හලෝ මං ඉන්නකන්? මාතෘ ඉන්න රෝසා වැඩක් නැහැ. මතිෂ ඇවිල්ලා තියෙන්නේ මේ සත්සල්නි ෂොපින් එකකන් යන්න. කොහොම සත්සල්නි? කොහෙක යන්නේ? ඕ ෂොපින් කරන්නේ නැයි මොකෝ? සොරි ෂොපින් කරන මුට තේරෙන්නේ නැහැ. ෂොපින් සත්සල්නිව කඩේ එකක් යන්න කඩේ. සත්සල්නි මොකටේ කඩේ යන්නේ? ඕ ඕ බංගලාවට ඕන හැම දෙයක්ම ගේන්නේ මං හොඳේ. ඕ ඕ ඕ. උඹ බංගලාවට ඕන පොල් ලුණු මිරිස් බිත්තර ගෙනාවට ඒ වගේ නේ මේ සත්සල්නි යන්නේ. මේ දෙන්නත් එක්ක ඒ දෙලට ඕන කරන දේවල් ගන්න. සත්සල්නිට ඕන කරන දේවල් අරන් දෙන්න තමයි මතීෂම ඇවිල්ලා තියෙන්නේ. අනේ එක එක කෙනා අරන් දෙන්න ඕන නැහැ හොඳේ. ඕ ඕ. අපේ ලොකු මහත්තයා ඔක්කොම අරන් දීලා තියෙන්නේ යාට ඔක්කොම. ඕ ඕ ඕ. රෝසා. ආ ඇත්තද? ඔව් 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 ඇත්තයි මොකෝ. අද ඉඳන් සත්සන්නගේ හැම දෙයක්ම බලන්නේ මම. එයාගේ අඩුපාඩු හැමදේම හොයන්නේ මම. තම්සිගේ වික්‍රම් බාහුවට කියනවා සත්සන්නගේ කරදර වෙන්න එපා කියලා. තේරුණාද? කූල් 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 බී කූල් බී කූල් මේ මුට කියලා තේරුම්ම නැහැ. මේ මොඩියන් නෙමේ. මං කියනවා තමයි කියලා ලොකු මහත්තයාට. ඕ ඕ ඕ. තම්සිද මං බය වෙයි කියලා. බෑ. ඉන්නකෝ ඔයා ඉන්නකෝ. මේ බලන්නත් පළයන් මෙතනින්. හ්ම්. මම එත්ත මහත්තයත් මාරෙක් කෙනෙක් නේ. ඕ. ඒ මොකද මම මාරෙක් කියන්නේ? දැන් දැන් මෙයා මෙයා බංගලාවටම ඇවිල්ලා අපේ ලොකු මහත්තයාට බයිනකෝ. ඔය එත්ත මහත්තය සද්ද නැතු ඉන්නේ මෙතන. ඕ ඕ. හරි හරි මම මේ බංගලාවේ එකේ තමයි ඔයාලට සාධාරණයක් තියෙන්න බෑ හැම දෙයකම. මම ඉන්නේ සාධාරණ පැත්තේ. සාධාරණ? මොකක් සාධාරණ? දැන් අපේ ලොකු මහත්තයාට බයින එක සාධාරණ නේද එතකොට? ඕ ඕ ඕ. නෑ. එකක් මතක තියාගනි. මේ ඇවිල්ලා මතීෂ මහත්තයා. මෙයා සත්සන්නි බඳින්න ඉන්නේ. මැනික් කින්න ඕන එකට දැන් අවසර දීලා තියෙන්නේ. තේරුණාද? බෝ ටික උඩ උඩ පයිල් හදන්න එපා. බලන්න බලන්න. මම අවසර දුන්නේ නැහැනේ කාටවත්. ඕ ඕ ඕ ඕ. මං තමයි සත්සන් නංගි බලාගන්නේ හොඳේ. ඕ එතකොට මගෙන් තමයි අවසර ගන්න ඕන හොඳේ. ඕ. යකෝ මිය කාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? සෙක් මේ වඩ නැ එන්න බලමු සත්සන් කවුද ඉන්නේ කියලා. සත්සන් නේ. කම් කම් කම්. මං කියන්නේ ජගත් සල්ලිට chance එකක් දෙන්න කියලා. යා කවදාවත් travel කරලා නැන් ටානිය. ඒකනේ ජගත්. මේක එයාගේ first experience එක නං. අපි කරන්න ඕනේ එයාට support කරන එක. මට මතකයි ඔයා කිව්වා මේ සකුණිව higher studies වලට ඕස්ට්‍රේලියාව යවන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලায় ගිහිල්ලා ඒගොල්ලෝ තනියෙන් වැඩ කරගන්න ඕනේ. සනුලිත් ස්ටඩීස් වලට එහෙම යයි. එතකොට මේ එක්ස්පීරියන්ස් එක එයාට හොඳයි. එයාගේ ප්‍රොෆයිල් එකටත් හොඳයි. මේකයි ජගත්. ඔයයි මමයි ස්කූල් ගිය කාලේ වගේ නෙමෙයි දැන් ජෙනරේෂන් එක.
මං කියන්නේ චාන්ස් එකක් දෙන්න. අපි දෙන්නත් යමු එයාත් එක්කලා. එතකොට එයාට දැනෙන්නේ අපි දෙන්න එයාත් එක්ක ඉන්නවා කියලා. නැත්තම් එයා හිතයි අපි එයා කරපු දේවල් ගණන් ගත්තේ නැහැ කියලා. ඕකේ. එහෙනම් සාන්ඩි රෙඩි වෙන්න කියන්නේ. එයා හරිම හැපි වෙයි මේක ඇහුවම. කොහෙද රෝස යන්නේ? දෙක්ෂිනේ කලබලි කලබලි ඕ ඕ ඕ. රෝස කලබලි. ටිකක් යාව ටිකක් යාව ඕ ඕ ඕ. හවුද? ටිකක් යා මති මතිච මාස් යා මතිච මාස් යාව ආව ඕ ඕ. මතිච. ඕ මට ඉන්ෆෝම් කරන්න. ඉත අනේ ඔකලා නෑ ඕ ඕ. ඕ උදි ඔය ඔය මේ ඔය ඇවිල්ලා තිනේ මේ තාසර නංගියෝ ඕ ඕ අපි ෂොපින් ගන්න එක යන්න ඕ ඕ. යාට ඕන ඕන වෙලාවට මේ යන්නේ මේක. යාගේ බංගලාවක් වුණාද? ඒකද ඕ. කේන්ති ගන්න එපා ජගත්. තරුණ ළමයිනේ. මේ මඩොන් උඹ ඔය ඇවිල්ලා තියෙන තස්සල් නංගි ඕ ඕ රෝන්ද ගෙනියන් රෝන්ද ඕ ඕ නැත්නම් යාට ෂොපින් ගන්න එහෙන් ගන්න පුළුවන් මෙහෙන්න ඕනේ ඕ ඕ. ආ එහෙ නැතුව ඕ. ඔය මේ පොඩ්ඩක් එළියට එක්ක යන්න වෙන්නේ නැති. ආ ඊට පස්සේ කිව්වා හොඳේ මං කිව්වා අපේ ලොකු මහත්තයා තස්සල් නංගිට ඕන දේවල් අරන් දෙනවා කියලා කිව්වා හොඳේ. එතකොට ඕ ඕ මට කිව්වා මීට පස්සේ තස්සල් නංගිට ඕන දේවල් අරන් දෙන්න මං ඕ ඕ වික්කම් බාහුට යගේ වැඩ බයගෙන එහෙම කිව්වා ඕ ඕ ඕ කිව්වා. සත්සන්නිට මතිෂෙක් එළියට යන්න දෙන්න බෑ. සත්සන්නිනේ මගේ බාරේ. ඒකනේ මගේ. ඕ සත්සන්ගේ ආරක්ෂාව ගැන මං ඔය කියන්නේ. මාත් ඕ රෝසා ජගත් මතිෂ කියන්නේ නරක ළමයෙක් නෙවෙයිනේ. තානියා මං කරන්නේ මගේ වගකීම. අනිත් එක මිසිස් මැනික් පුර මට කියලා නෑ මතිෂ එක්ක සත්සන් එළියට යවන්න කියලා. Come on ජගත් අපි toy කාලේ කොච්චර නම් එළියට ගියාද? අනික ඒ ළමයි පොඩි ළමයි නෙවෙයිනේ. නෑ ඒව අවශ්‍ය නෑ. රෝසා ගිල මතිෂ මහත්තයා කියන්න. ආ මොකද වගේ මං කියන්න බූරුවෝ උඹට එන්න එපා කිව්වා නේද කියලා. රෝසා ගිල මතිෂ මහත්තයා කියන්න. ආ වගේ මෙයාට යන්න. හරියට මතිෂාගේ ලිමිට්ස් පැනගෙන එන්නේ. මොකටද ගලවන්නේ මං කියන්නේ? ආ ජගත් ජෙලස් වෙන්නේ පානේ. ඒ දෙන්න මැචින් කපල් එකක් නේ. ඒක මට අදාළ කරන්න නෙමෙයි. සත්සරි මම කොච්චර කෝල් කරලා එකක තාංශ කරේ නෑ. ඒකනේ බලන්නකෝ පවුඩේ කොල්ලා. මං ඉතින් වැඩ නිසා. හරි හරි සත්සල් නියන්න. ගිලා මේ ඇඳුමක් දාගෙන රෙඩි වෙලා එන්න. ගයිස්. තාතරවත් එයා එලවන්න බැරිද දන්නේ නෑනේ. මං ලොකු ලොකු මාත්‍යට කිව්වා හොඳේ ඕ ඕ ඕ. කොහොම වුණත් ඉතින් එයා සත්සරිනේ එක්කන් ගෑනේ නේ. සත්සරිනේ ඔයාලට මේ වගකීමක් කියලා එකක් නැද්ද? ඒව දන්නේ නැද්ද? ගයිස් එහෙම අහන්නේ. මෙච්චර ජරා වැඩක් කරලා ගිය මනුස්සයට දරුව කියලා කතා කරනවානේ. ඒ ජරා වැඩ කරපු ඇත්තක මම මේ ෆේස් ෆේස් කතා